එතකොට මහින්ද මහත්තයාට තුනින් දෙකක් හැබැයි ඕනි. මහින්ද මහත්තයා ඡන්දෙන් තුනින් දෙකක් ගත්තේ නැතුණාට එතුමා අනිවාර්යෙන් තුනින් දෙකක් හදනවා. දැනට මේකට සල්ලි වෙන් කළා ඉවරයි. සැලසුම් කරලා ඉවරයි. ඒකට බැසිල් රාජපක්ෂ පත් කරලා ඉවරයි. තුනින් දෙකක් හදාගන්නේ කොහොම? සජිත් පිළෙනුයි, රනිල් පිළෙනුයි පත් වෙලා යන කට්ටිය මහින්ද මහත්තයාගේ පැත්තට ගන්නවා. අරන් තුනින් දෙකක් හදනවා. පුළුවන් වෙයිද බැරි වෙයිද? පුළුවන්. මහින්ද මහත්තයා ඒ කාලේ ජනාධිපති වෙලා යුද්ධ ඉවර වෙලා ආණ්ඩුවක් හදන වෙලාවේ එක්සත් ජාතිපක්ෂ එක එක්කෙනා කියලා කී දෙනෙක් ගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු? 47ක් ගත්තා. එක එකා 47ක් ගත්තා. පොඩි පොඩි බඩු නෙවෙයි ගියේ. ලොකු ලොකු ඒවායින් ගියේ. දැන් බදුල්ල දිස්ත්‍රික්කේ කවුද UMP නායකයා ඒ කාලේ ගියේ එක්කෙනා? අර පිරිත් පොත් බණ පොත් බෙද බෙදා නිකන් බුදුබණෙන් මෙහිටියේ කවුද? අලෝක බණ්ඩාන්නේ. බීජම ලොකු බණ්ඩාර පැන්නද නැද්ද? පිරිත් පොත පැත්තක තිව්වා, බණ පොත පැත්තක තිව්වා, මිනිහා පැන්නා. ඊළඟට අර බෝසතාණන් වාගේ නිකන් හිටපු කෙනෙක් කතාවෙන් හිටපු වීරවනි මහත්තයා පැන්නද නැද්ද? පැන්නා. අපේ අර මయ్యංගනේ හිටියා කැප්ටන් සරේල් මහත්තයාගේ පුතා ලක්ෂ්මන් ඒ කාලේ වේදිකාවේ කිව්වේ කවුරු පැන්නත් මම පණින්නේ නැහැ කිව්වා. මං තනි අලියා කිව්වා. මම නෙවෙයි මගේ ගෙදර බල්ලවත් මේ පක්ෂේ දාලා උන්ගේ පක්ෂ වලට යන්නේ නැහැ කිව්වා. අනේ කටාරන් ටික කාලයයි බල්ලා ගෙදර ඌ ගියා. බල්ලා හිටියා ඌ පැන්නා. එතකොට ඇත්තට මොකද බල්ලා දන්නේ නැති ඉඳ ඇහුවේ. මේ රටේ බලු දේශපාලනයක් තියෙන්නේ. කල්පනා කරලා බලන්න. පක්ෂයක මහලේකම් කියන්නේ ප්‍රධානියෝ දෙන්න ඉන්නේ පක්ෂයක මහලේකම් සභාපති. මහලේකම් 37 නායක පැන්නේ නැද්ද? පැන්නා. ඔය කතානායක හිටපු කරුණ ජයසූරිය. එයාගේ දුව බැන්දේ නවින් දිසා නායක. එයා පැන්නේ 18ක් එක්ක. බෑනෝ උඹත් යමන් කියලා බෑනත් එක්ක අහු කරන් ගියා. පැනලා ටික කාලයක් ඉන්නකොට කරුණට හිතපු තරම් හම්බෙන්නේ නැති උනට කිව්වා බෑනට බෑනෝ හරියන්නේ නැහැ බං හිතන තරම් දෙන්නේ නැහැ යමන් කිව්වා. මාමා යන්න මං පස්සේ එන්නම් කිව්වා. මාමා තනියම ගියා. බෑන තව ටික කාලයක් ඉඳලා හම්බ කරගෙන පස්සේ ආවා. ඔහොම පැන්නේ 47ක් වෙනකන් ගියා. ඉතින් එහෙම ගියේ කේ දැන් යන්නේ නැහැ කියලාද හිතන්නේ මේ පස්සෙන් දැන් පස්සේ යනවා. පෙරහැර යන්නා වාගේ සජිත් පැත්තෙන් රනිල් පැත්තෙන් යනවා. එතකොට මොකද වෙන්නේ? මහින්ද මහත්තයා තුනෙන් දෙකක් හදා ගන්නවා. දැන් එක්සත් ජාතිපක්ෂෙන් සජිත් පැත්තෙන් පැන්නට පස්සේ ටිකක් ඉතුරු වෙයිනේ. ඉතුරු වෙච්ච කට්ටියට මම මුලින් කිව්වා වාගේ වැඩක් වෙනවා. ඒ කට්ටියට මහින්ද මහත්තයා පොඩි කටු ටිකක් දෙනවා, සන්තෝෂෙන් ටිකක් වාහනයක් දෙකක් දීලා කොන්ත්‍රාත් එකක් දුන්නාට පස්සේ කටවල් වහගෙන ඉන්නවා. නැට්ට දෙපරන් දෙක අහගෙන මහින්ද මහත්තයා කියන්නේ වට ඉතින් පොඩ්ඩක් අත උස්සයි සමහරලාට සාද්ද නැතු ඉඳි මග හැරෙයි විපක්ෂ කාර්යභාරය කරන්නේ නැහැ. ඕක තමයි වෙන්නේ. එතකොට කවුද විපක්ෂ වෙන්නේ? විපක්ෂ වෙන්නේ අපිට තමයි වෙන්න වෙන්නේ. මේ ආණ්ඩුවත් එක්ක ජනතාවට බරපටවනකොට, ජනතාවට එරෙහි වෙනකොට, මේ රටේ දේවල් විකුණනකොට, රට ණය කරනකොට අන්‍යවට එරෙහිව ජනතාව රැක ගන්න පුළුවන් විපක්ෂයක් හදන්න. ඒ විපක්ෂය හදන්න තියෙන ජාතික ජන බලවේගයෙන් විතරයි.